හෙලෝ ඉතින් ඔන්න අදත් පිළිගන්නවා එස්එල්පතු YouTube channel එකෙන් ගේන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අලුත් මලුත් දෙයක් තමයි. මොකද ඔයා YouTube එකේ music අහනවා ඇති, videos අහලා නැති බලන්න නැතුව බලන්න වෙලාවක් නැතුව ඇති. ඔයා මොකක් හරි වැඩක් කරන ගමන් phone එක සාක්කුවේ දාගෙන මේ වගේ video play කරනවා ඇති. ඒ වගේ video එකක් play කරලා hand free දෙකක් ගහගෙන ඔයා phone එක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවට ඔයාට ටච් වෙලා එක එක වෙන වෙන තැන් වලට ටච් වෙලා ඔයාට අවශ්‍ය දේ කරගන්න හැකියාවක් නැතුව ඇති. ඉතින් මම අද මේ කියන්න හදන දේෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඕනම වෙලාවක YouTube එක play කරලා සින්දුවක් අහන්න උනත් ඕනම දෙයක් කරන්න පුළුවන් display එක off කරගෙන. තාමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම දාන video එකක් notification එකක් විදියටම ඔයා ගාවට ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව යමු video එකට. ගිහිල්ලා බලමු කොයි විදියටද මේක කරන්න තියෙන කියලා. හරි මේකෙදි මම ඔයාලට පෙන්වන්නම් මම ඉස්සලාම YouTube එකට ගිහිල්ලා කොහොමද music app play කරාම ඔයගලන්ට සාමාන්‍ය විදියට play වෙන්නේ කියලා. හරි මේ විදියට මම යනවා මගේ YouTube app එකට ගිහිල්ලා ඔයාලට මෙතන load වුණාට පස්සේ පෙන්වන්නම් මෙතන තියෙන video එකක් play කරලා කොහොමද අපිට මේක play වෙන්නේ කියලා. හරි මෙන්න මේ විදියට video එක play වෙනවා. හරි ඊට පස්සේ මෙහෙම display එක අපි off කරාට පස්සේ අපිට දැන් play කරපු එක play වෙන්නේ නැහැ. දැන් play එච්චක ස්ටොප් වෙනවා. හරි දැන් මම මේ විදිහට නැවතත් ඩිස්ප්ලේ එක ඔන් කරගන්න. හරි මේ විදිහට ඩිස්ප්ලේ එක ඔන් කරගෙන ඔයාට මේක කරගන්න ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. අපි ඉස්සලාම ප්ලේ ස්ටෝර් වලට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි ඇප් එකේ සෙටින් ටික හදාගන්නේ කොහොමද කියලා බලමු මුලින්ම. ඔයා යන්න ඔයාගේ ප්ලේ ස්ටෝර් ඇප් එකට. මම මේ විදිහට යන්නම් මගේ ප්ලේ ස්ටෝර් ඇප් එකට. ඔයා මේ විදිහට උඩින් සර්ච් කරගන්න. මෙතනින් සර්ච් කරගන්න black screen video screen කියලා මේ විදිහට ඔයා search කරගන්න. හරි මෙතනින් මේ විදිහට type කරගෙන යනකොට මට මෙතනින් පහලින් එනවා මම කලින් search කරපු එක මම touch කරලා black screen video screen off කියන එක තමයි මෙතනින් search කරගන්න. මෙන්න මේ තියෙන application එක තමයි ඔයා search කරගන්න ඕන. මෙන්න මේ විදිහට ඔයා බලා ගන්න හරියටම මේ විදිහට මේව කරලා ඔයා මෙන්න මේ application එක මුලින්ම download කරගන්න ඔයාගේ phone එකට. download වුණාට පස්සේ මෙතන මේ enable කියලා ඇති. ඔයා එතනක පාර touch කරගෙන ඊට පස්සේ මෙතන ඕපන් කියලා වැටේ. ඊට පස්සේ ඔයා මෙතනින් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න මුලින්ම. හරි ඇප්ලිකේෂන් එක මේ විදිහට ලෝඩ් වෙලා ඕපන් වෙයි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ තමයි වැටෙන්නේ. මෙතනින් පර්මිෂන් වැටෙනට පස්සේ මේ ඕකේ කියන එක ටච් කරලා මෙතනින් පර්මිෂන් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනත් ඔයාලට පර්මිෂන් ටික් ලකුණ දාන්න නැති මේ විදිහට ටික් ලකුණ දාලා මේ විදිහට ටික් ලකුණ ඔන් කරගෙන ඔයා ආපහු සරයක් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. එතන ඔයා උඩ ඇඩ් එක ස්කිප් කරලා ගන්න. මෙතනින් ඔයා පහළට ගත්තට පස්සේ ඔයාට මෙතනින් පහළින් පෙනේ allow display කියලා එකපාරක් මෙතන කොට ලකුණ ගාව ටික් එකක් දා ගන්න. ඊට පල්ලෙහාට තියෙන එකටත් ඔයා ටික් ලකුණ යොදා ගන්න. මම මේ විදිහට එකටත් පහළට ටික් ලකුණ දා ගන්න. හරි ඔයා එතනට ටික් ලකුණ දාගත්තට පස්සේ මේ පහළ තියෙන start කියන එක පාර ටච් කරගන්න. ඔය ටච් කරගත්තා මෙන්න මේ විදිහ තමයි පල්ලෙහාට ඔයාට පොඩි lock icon එකක් එක්ක මෙන්න මෙතන මේ විදිහට තමයි display වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතන මේ ස්ටාර්ට් කියන එක පාර ටච් කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ YouTube app එකට. app එකට ගිහලා ඔයා play කරන්න අවශ්‍ය තැන ගන්න. ඔයාට මෙතන මේ මැද පේනවා ඇති පොඩි icon එකක් එක තියෙනවා. අනේ එතන ඔයාට පේනවා මේ කළු පාට icon එක. ඒක තමයි ඔයා YouTube එකට ගියාට පස්සේ YouTube එකෙත් video එකක් play කරනකොට එතනට play වෙන icon එක අපි lock කරගන්න යොදා ගන්න icon එක එතනට තමයි display වෙන්නේ මේ විදිහට YouTube එකට ආවට පස්සේ. මෙතන මේ මම ඔයාලට මේ ඇඟිල්ල තියලා පෙන්න තැන චූටි icon එකක් පේනවා. ඒ icon එකෙන් තමයි අපිට මේක lock කරගන්න තියෙන්නේ. මේක touch කරාට පස්සේ මේ විදිහට black screen වෙනවා අපේ screen එක. ඊට පස්සේ අපිට time එක විතරයි indicate කරන්නේ. which කිසිම දෙයක් indicate කරන්නේ නැහැ. එකපාරක් touch කරාට පස්සේ නැවත display එක on වෙන එක තමයි මේකෙන් වෙන්නේ. අපිට පුළුවන් මේක customize කරගන්න. display එක on වෙන වාර ගන්න double touch එකෙන්ද triple touch එකෙන්ද display එක on වෙන්නේ කියලා අපිට මෙතනින් හරියටම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාට මෙතනින් මම මේ පෙන්නන ඩොට් icon එක ටච් කරලා ඔයාට මෙතන ඔයාගේ මේ lock කරන icon එක ඩොට් එකක් විදියට lock එකක් විදියට lock එක color parting තද parting විදියට මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාට මෙතනින් දාගත්තාට පස්සේ ඔයාට ඒක හරියටම බලා ගන්න පුළුවන්. මෙතනින් start කියන එක on කරගත්තොත් තමයි ඔයාට display වෙන එක හරියටම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන start කියන එක ටච් කරගත්තාට පස්සේ තමයි මෙන්න මේක indicate වෙන්නේ. මෙන්න මෙතන දැන් චූටි ඩොට් එකකින් තමයි ඔයාට මේක indicate වෙන්නේ. මේ විදියට ටච් කරාට පස්සේ දැන් ඔයාට මෙතන එක ටච් එකයි වැඩ කරන්නේ.
ඔයා මේ පහල තියෙන අංක 1 2 3 කියන එක ටච් කරගත්තාම දෙකට දැම්මට පස්සේ අපි ඩබල් ටච් එකක් දෙන්න ඕන ඩිස්ප්ලේ එක ඔන් වෙන්න. මෙතනින් අපි ඩිස්ප්ලේ එක ඔෆ් කරගත්තට පස්සේ අපි අංක 3ට දාගත්තට පස්සේ ට්‍රිබල් ටච් එකක් දෙන්න ඕනේ. මේ විදිහට තමයි ඩිස්ප්ලේ එක ඔන් වෙන්නේ. එක ටච් එකෙන් ඔන් වෙන විදිහට ඔයාලට එතනින් කැමති විදිහට කස්ටමයිස් කරලා හදාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් මේ සුපිරිම වීඩියෝ එකත් කරලා බලන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක් හැමෝටම. ගුඩ් ලක්.